දැන් පිළිකාකාරක පොල් තෙල් ලංකාවට ගෙනෙමින් වගකීම්ුත්තේ නැති මට්ටමට පත් වෙමින් තමයි යන්නේ මොකද හේතුව දැන් අපිට මෙහෙම ගියොත් මේ ඉස්සරහට දකින්න හම්බෙන්නේ වෙළඳ පොලේ දැන් අර කඩවල් වල බෝඩ් දාලා තියෙනවා ආහාර කඩවල් වල අපි දැකලා තියෙන බෝඩ් දාලා තියෙනවා වසවිස නැති ආහාර කඩ කියලා එහෙනම් තමත් දැන් අර වසවිස නැති පළතුරු තියෙනවා කියලා වසවිස නැති එළවලු තියෙනවා කියලා හෙටා නිදර බෝඩ් එකක් දකින්න පුළුවන් වෙයි වසවිස නැති පොල් තෙල් තියෙන්නේ කියලා එතකොට වසවිස ඇති පොල් තෙල් ගන්නවද වසවිස නැති පොල් තෙල් ගන්නවද කියලා තීරණය ගන්න වෙන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි අනුව මිනිසුන් අතේ තියෙන හැකියාව අනුව වසවිස නැති පොල් තෙල් එහෙනම් පිළිකාකාරක නැති පොල් තෙල් ගණන් වැඩි පිළිකාකාරක ඇති පොල් තෙල් ගණන් අඩුයි කියන මට්ටමට පත් වෙන තත්ත්වයක් තමයි දැන් මෙහෙම ගියොත් ඇති වෙන්නේ මොකද රටේ අපි දකින්න දැනටත් වසවිස නැති බෝඩ් ඕන තරම් තියෙනවා මෙච්චර කාලයක් නොතිබුච්ච දෙයක් තමයි වසවිස නැති පොල් තෙල් කියන කතාවක් තිබුණේ නමුත් අද දැන් මේ තත්ත්වය නිසා ජනතාවට සිද්ධ වෙලා තියෙනවා ඊටම බයකට පත් වෙලා තියෙන මිනිසු මේ පිළිකා හැදෙන්නේ අපේ ස්වභාවිකව අපි මෙතෙක් කාලයක් දන්න දේ තමයි පිළිකා හැදෙන කර්මයක් නිසා නම් කර්ම නිසා නෙවෙයි දැන් පිළිකා හැදෙන්නේ මෙන්න මේ අපි කන පොල් තෙල් නිසා කියන කාලා තියෙන පොල් තෙල් නිසාද කියන එක මිනිසු දන්නේ නැති සැකයකට පත් වෙලා තියෙන බියකට පත් වෙලා තියෙන ඉතින් ඒ ඒ ඒ තත්ත්වෙදි දැන් ආණ්ඩුව හැසිරෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ දැක්කොත් බුවා නොදැක්කොත් බුවා කියන මට්ටමකට පත් වෙලා තියෙනවා. දැන් මේක අහුවෙච්ච නිසා අහුණාට පස්සේ ආණ්ඩුව මේ ගැන විශාල පරීක්ෂණ කතාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මීට කලින් මේ වෙනි දේවල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඉඩකඩක් මේ ක්‍රමවේදය ඇතුලේ මේ සිස්ටම් එක ඇතුලේ මේ යාන්ත්‍රණය ඇතුලේ හදලා තියෙනවා. ඒක තමයි තියෙන ගැටලුව. මේ යාන්ත්‍රණය ඇතුලේ ඕනතරම් මීට කලිනුත් මේ ජාවා අලංකාර ගජමිත්‍රෝ ටික ආණ්ඩුවේ යාළුවෝ ටික එකතු වෙලා පොල් තෙල් ගේන්නත් පුළුවන්. අනිකුත් දේවල් ගේන්න පුළුවන් ආහාර ගෙන්නන එකේදී විශේෂයෙන්ම රේගුවෙන් ඒව නිදහස් කර ගැනීමේදී ඒ ඉඩකඩ හදා දීලා තියෙනවා එක පැත්තකින් බදු සහන ලබා දීලා මේ පොල් තෙල් වලටම මෑත කාලේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා මිලියන 175කට පමණ රුපියල් 150ට තිබිච්ච බද්ද පොල් තෙල් වලට අඩු කරලා ඉවරලා රුපියල් 100ට 125ට අඩු කරලා ආයිත් 25ක් වෙනම අඩු කරගෙන විකෘතියක් කරගෙන මිලියන 175ක පමණ බදු සහනයක් බදු වංචා කරන්න පුළුවන් ඉඩකඩක් ලබා දීලා තිබුණා එක ව්‍යාපාරිකයෙක්. එක පැත්තකින් පොල් තෙල් වලින් බදු වංචා කර ගන්නවා අනිත් පැත්තෙන් විෂකාරක පොල් තෙල් ගෙනල්ලා තව විදියකට වාසි ලබා ගන්න තත්ත්වයක් තමයි දැන් මේ තියෙන්නේ. මොකද ඒකට හේතුව තියෙන්නේ විශේෂයෙන්ම මේ මොහොතේ දැන් ආණ්ඩුව කියන දෙයින් තමයි අපිට තේරෙන්නේ මේක ආණ්ඩුව තමන්ගේ ගජ මිත්‍රයින්ව යාළුවන්ව ආරක්ෂා කරනවා කියලා. මොකද දැන් මේකේ සිද්ධ වුණේ මොකද්ද? මේ පොල් තෙල් පිළිකාකාරක සහිතව වෙළඳ පොලට ඇවිල්ලා තියෙනවද නැද්ද කියන එක ගැන හරි පරීක්ෂණයක් කරන්නත් කලින් බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා ආණ්ඩුව වෙනුවෙන් එකපාරටම දැන් කියනවා මේව ප්‍රතිපනයනය කරන්න ඕන කියලා. ගෙනාපු ටික ඉක්මනට යවන්නයි මේ කතා කරන්නේ. ඉතින් ගෙනාපු ටික ඉක්මනට යවනවද ප්‍රශ්නේ ලංකාවේ ඇතුළට මේවා ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මේ වගේ තියෙන මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන කවුද? ඇයි මේක මෙහෙම වුනේ? මේක මෙහෙම වෙන්න මොන යාන්ත්‍රණේ කොතනද මේ හිඩස තියෙන්නේ කියන එක තමයි හොයන්න ඕන. මොකද ආණ්ඩුව සහතිකයක් දෙන්න ඕනකම තියෙන්නේ මේ ගෙනාපු අහුවෙච්ච සමාගම් තුනේ ඒ පොල් තෙල් වල විෂකාරක තියෙනවද නැද්ද කියන කාරණේ ගැන විතරක් නෙමෙයි. ආණ්ඩුව ජනතාවට සහතික වීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මින් ඉදිරියට මේ දෙයක් වෙන්නේ නැහැ කියලා. අනිත් එක මේ සමාගම් තුන විතරක් නෙමෙයි පොල් තෙල් ගෙන්නන්නේ. තවත් ආයතන ගෙන්නන්න පුළුවන්. ඒ අය මෙච්ච ගෙනාපුවක් ගියත් මේ දේ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉන්දා විශේෂයෙන්ම මෙන්න මේ ගැන සහතික වීමක් නැති ප්‍රශ්නේ දැන් බරපතල විදියට ඇවිල්ලා තියෙනවා මේවා ගෙනාපු රටරම යවා ගන්න කියන උත්තරයක් නෙමෙයි. ඒකට හේතුව තියෙන්නේ මේ පෞද්ගලික සමාගම් වල මේ පොල් තෙල් ආනයනය කරපු විෂ සහිත පිළිකාකාරක සහිත මේ පොල් තෙල් ආනයනය කරපු සමාගම් වල ගුදම් වලටම පෞද්ගලික ගුදම් වලටම මේ පොල් තෙල් නිදහස් කරේ ඇයි? ඒක හරිද? ප්‍රමිති ආයතනයේ සහතික වීමක් ලබා ගන්න කලින් වරායට ගෙනාවට පස්සේ වරායෙන් සාම්පල් ටිකක් අරගෙන ප්‍රමිති ආයතන නිලධාරින් ඇවිල්ලා මේ ගුදම් වලට පුජ්‍යලික සමාගම් වල ගුදම් වලටම මේක නිදහස් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ පොල් තෙල් ගෙනාවු පුජ්‍යලික සමාගම් වලටම මේ පොල් තෙල් තමන්ගේ අයිතිය යටතේ නිකුත් කරන්න වෙළඳ පොල නිකුත් කරන්න නිදහසක් ලැබෙන්නේ නැද්ද? ඒ නිදහස සම්පූර්ණ ලැබිලා තියෙනවා. මොකද මේ ඒ පුජ්‍යලික සමාගම් වල තමන්ගේම ගුදම් වලට ගියාට පස්සේ ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන්
ඒවා එතනින් එළියට නොයාවී කියන එක පිළිබඳව රේගු නිලධාරීන්ට සහතික වීමක් නැහැ. මොකද මේක හොඳටම රටේ ජනතාවට තේරුම් කරන්න ඕනකම තියෙනවා. මේ රේගු නිලධාරීන්ගේ ළඟ යතුරුක් තියෙන රේගු නිලධාරීන්ටත් වගවීමක් තියෙන වගකීමක් තියෙන ඔවුන්ගේ පරීක්ෂණයක් බාරව තියෙන ඒව නෙමෙයි මේ. විශේෂයෙන්ම මෙතන තියෙන දේ තමයි අපි දන්න තරමට රේගු තීරුගාස්තු සියල්ල ගෙවලා ඉවර වෙලා තමයි ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ගුදම් වලට මේ සමාගම් වල ගුදම් වලටම එළියට මේවා ගෙනහිලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන්ට ඒක නිදහසේ වෙළඳපොළට එනිකුත් ගන්න හැකියාව තියෙනවා. මොකද මේකේ සාමාන්‍ය භාවිතාව තියෙන්නේ ඇත්තරම SLA සහතිකය පස්සේ ගන්න පදනමින්. මොකද SLA සහතිකය ලබා ගන්න SLS අය ආයතනෙන් සති දෙකක් විතර යනවනම් ඊට කලින් මේගොල්ලෝ එකඟතාවෙන් නිදහස් කරගන්න. Breaking.lk